ජනතා විමුක්ති පෙරමුණේ සමාජික අපේ අධිකාරී සුදකරි මහතාද පැමිණගෙන අපි කැමති මේ අවස්ථාවේ ඔහු සමග සම්බන්ධ වෙන්න. අයිබෝවන් අධිකාරී සුදක් මහත්මයා. අයිබෝවන්. ඉතින් බලන්නවා පාස්පෝර්ට් එක සමග දැන් මාස 34ක් ගිවි ගියා. ඒයි පිටුතෙන් ගැන කිසිම කතාවක් නැහැ. හැංගිලා යන්නේ. ඉතින් අපි දන්නවා මොළ තමයි මේ ලංකාවේ දේශපාලනේ කරණීට ඇවිල්ලා අනිත් දේශවල වක්ස බැරිලා ගිලින බොහෝතක ඔබ මේ අවස්ථාවට පැමිණීම අපේ සංසදකට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි අවස්ථාවක් දෙනවා ඔබ මේ අය දැනුවත් කරන්න. පළවෙනිම අපි අපේ කනගාටුව ප්‍රකාශ කරනවා අවස්ථාවට අපි සහභාගී වෙන්නේ විවිධයන් වෙන වෙනස් පටුවරම වෙන්නේ නෙමෙයි. දැන් මේ වෙනකොට අපි රටේ ජනතාව තුළ තියලා තියෙන විශ්වාසය තමයි මේ පාස්පෝර්ට් ප්‍රහාරයේ උතු අන්තවාදීන්ගේ ප්‍රහාරයකට එහෙම සීමා වෙන්නේ නැහැ. මේකේ අන්ත මහමුලකරුවන් කවුද කියන එක ප්‍රශ්නයක් නේ වෙන්නේ. වත්මන් ආණ්ඩුව බලයටපත් වුණේ ඒ අයට යුක්ති ඉෂ්ට කරනවා, ඒ මහමූලකරුවන් එලි කරනවා, එයට දඬුවම් කරනවා කියලා. නමුත් මේ වෙනකන් ඒ දේ අවුරුදු දෙකක් ගත වෙලා සිද්ධ නොවීම තුළ ජනතාව තුළ අර සාධාරණ සැකය තියලා තියෙනවා. මේ වත්මන් පාලන බලයේ ඉන්න පිරිසගේ වැඩක්ද මේක කියන එක. ඒක සාධාරණ සැකයක්. එහෙම නොවේනම් මේ ආණ්ඩුව එක ඔප්පු කරන්න ඕන ඒ තුන්දයන්ට දඬුවම් දීලා මහමූලකරුවන් එලිදරව් කළා. අනිත් පැත්තෙන් පැවතිච්ච ආණ්ඩුවේ ඒ ප්‍රහාරයන් සිද්ධ වෙන මොහොතේදී බලය හිටපු අය ඒ පිළිබඳව තොරතුරු තිබිලා ඒක වළක්වන්න කටයුතු නොකරපු එක ගැටලුවක්. එතකොට ඒ අය මාස ගානක් තවදුරටත් බලේ හිටියා. ඒ චූදිතයන් මේ සැබෑ වග උත්තරකරුවන් සොයාගත්තු නොයාගත් එක ඒ අයගේ වරද. ඒ අය අද බල අද පොරොන්දු වෙනවා නම් ඉස්සරහට ඒගොල්ලෝ බලයට ඇවිල්ලා ඒක ඉෂ්ට කරනවයි කියලා ඒක බොරුවක්. එහෙමනම් අද අපේ රටේ ජනතාවට ඇත්ත යුක්තිය මේකට අවශ්‍ය නම් අද විකල්ප පාලන බලයකට යෑම හැර වෙන දෙයක් නැහැ. මේ දක්වා මේ කණ්ඩායම මේ බින්දිතයන් වෙනුවෙන් යුක්ති ඉෂ්ට කරන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලි. ඒ නිසා අපේ ආරාධනය ඇත්ත යුක්තිය සොයාගැනීම වෙනුවෙන් විකල්පයකට යෑම තමයි මේ අවස්ථාවේදී අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඔබ කියන්නේ දැන් දේශපාලන පක්ෂ ආව ගියා UMP පොදුන පක්ෂ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව ආවොත් යුක්තිය සාධාරණය මේ සමාජයේ ඉටු කරන එකද මේ අවස්ථාවේ ඔබ පැහැදිලි කරනවා? අනිවාර්යෙන්ම අපි මේක දේශපාලන ඕනාවන් වෙනුවෙන් යොදා ගන්න හැටට. මේක අපේ රටේ අහිංසක ජනතාව 200 ගණනක් මිය ගිය කිසිම හේතුවක් නැතුව මේ යුද්ධකදී මෙයා ගියා නෙමෙයිනේ. තමන්ගේ ආගමික වතාවත් කරන්න ගිය ජනතාව. ඒක සාහසික අපරාධයක්. එතකොට පාලන බලයේ ඉන්න ආණ්ඩුවකින් තමයි යුක්ති ඉෂ්ට කළ යුතු කියන්නේ. හැබැයි මේ කණ්ඩායම් දෙක පාලනයේ සිටපු සහ වත්මන් පාලනයේ අසමත් වෙලා තියෙනවා ඒ යුක්ති ඉෂ්ට කරන්න. එහෙමනම් ඒ යුක්ති ඉෂ්ට කරන්න අපි ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණක ජාතික බලවේගයේ පාලනය තුළ අනිවාර්යෙන් අපි ඉෂ්ට කරනවා. ඒක අපි සහතික කරලා කියනවා. ඇත්ත වශයෙන්ම මේ ව්‍යවස්ථාවේ තවත් දෙයක් වෙනවා. වසර 30ක යුද්ධයක් අවුරුදු 3කින් ඉවර කරා කියලා මේ ආණ්ඩුව දැනුම් දෙනවා. නමුත් වසර දෙකකුත් මාස 34ක් ගිහිල්ලා තියෙනවා. තවමත් හැකි වෙලා නැහැ. ඉතින් ඔබ හිතනවද මාස දෙකකින් මේක ඉවර කරයි කියලා? අඩුගානේ මේ යුද්ධයයි මේක සමකරොත් ඒක පොඩි දෙයක්. මේක මනින්න ගිය හිටපු ප්‍රතිවිරයන්ට උනත් දෙයක්. ඉතින් මේකේ මේ හංගන්න මේ ඇයි මේ හංගන්නේ? තවත් මෙයාට බලේ ඉන්නද? ඔව් මේ ඇත්තෙම අපේ රටේ එක පැත්තකින් ඔබ සඳහන් කළා වගේම යුද්ධය විකුණගෙන කියන්නේ. යුද්ධයක් ඇති කළෙත් මේ පාලකයෝ, ඒ යුද්ධය තුල ජීවත් වුණෙත් මේ පාලකයෝ, ඒකෙන් හම්බ කරගත්තෙත් මේ පාලකයෝ. අද බලය පවත්වාගෙන යන්න පාවිච්චි කරන්නේ තාමත් ඒ යුද්ධය ඇත්තටම. ඒකේ වන්දිකය මේ රටේ ජනතාව ලක්ෂයකට වඩා වන්දිකය මේ රටේ ජාතික සම්පත් විනාශය. ඒ වගේම තමයි මේ පාස්පෝර්ට් ප්‍රහාරය කියන එක හුදු මේ අන්තවාදී ප්‍රහාරයක්, මේ උම්මත්තකේ ප්‍රහාරයක් නෙමෙයි. මේක පිටිපස්සේ දේශපාලනයක්. අද මේක තොරොම්බල් කරන එක යුක්තිෂ්ඨ කරනවා කියලා ඒ තුල දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනය අපි යෙදෙන්නේ. අපි කියන්නේ ජනතාවගේ පාලනයක් ගේන්න ඕන ඇත්තටම යුක්තිෂ්ඨ වෙන්න.
අද මේගොල්ල කරන්නේ පාලන බලයේ ඉන්න සහ පාලන බලයට එන්න බලාපොරොත්තු වෙන වංචනික කණ්ඩායම් කරන්නේ මේක පාවිච්චි කරමින් මේක තමන්ගේ දේශපාලන උමනාවන්ගෙන යොදාගෙන ඒකට අපි සූදානම් නැහැ අපි මේ රටේ ජනතාවයි අහිංසක ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න සූදානම් නැහැ ඒකට ඊට දිය යුතු නැහැ කියන එකයි කියන්නේ ජනතාව අවුරුදු 74 තිස්සේ මේ රැවටිල්ලට මූණ දුන්නේ අපේ රටේ ජනතාව ජීවිත දහස් ගණනින් ඒකට වන්දි කියලා කියනවා අනිත් පැත්තෙන් අපි මේ රටවල මේ දුක් ඉඳිනවා දුක් ඉඳිනවා අපිට විශාල වේදනාවක් තියෙනවා අපේ රටේ ජනතාව ගැන අද පත් වෙලා තියෙන තත්ත්වේ ඉගෙන මේ විශේෂයෙන් මේ පාස්පු ප්‍රහාරය මේ වින්දිතයන් ඇත්තටම ඒ දරුපවුල් වල අයට ඒ දරුවන්ට ඒ දෙමව්පියන්ට ඒ සහෝදර සහෝදරියන්ට පුදුම වේදනාවක් තියෙනවා ඒ ජීවිත මතින් තමයි මේ වත්මන් පාලක බලයට වත් උනේ එහෙමනම් මේ අය තව කෙරෙහි තවදුරටත් විශ්වාසයක් තියන්න බෑ ඉස්සරහටත් ඒගොල්ලෝ යුක්ති ඉෂ්ට කරන්නේ නැහැ එහෙම වුවමනාවක් ඒගොල්ලන්ට නැහැ අනිත් පැත්තෙන් ජනතාවගේ සැකේ සාධාරණයි ඒගොල්ල මේක මේ 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 ප්‍රහාරයන් පාවිච්චි කරේ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් බලය තහවුරු කරගෙන මේ තමයි අපේ විශ්වාසය බොමිසුති සුදක් අධිකාරියේ මහත්මයා